පනස් දෙකේ කුමන්ත්‍රණය නොවන දස් හට වර්ශය ඉකිරීම් කටයතුව අපට හහා ආරම්භරන්න පුළුවන්ගම තිබුණ එ ල්ල බගන පේ වැඩටයුත්තේ ඉදිකිරීමම් කටයුතු ආරම්භ කලක් උගත්තුයි කියන කීපදෙ ගොටාවේ රාජපක්ෂ ජනාධපතිවරයට උපදෙස්තලයිකන මේවා නතර කිරීමෙන් කළේ සහසිකා පරාද. කලාපේ රටක්පන බංගලාදේශයේ සිදුවන්නේ කුමක්ද බංලාදේශය අපිට තරම් සම්පත්තියන රටක් නෙවෙයි. ස්ොභාවික ආපදාවලෙන් අවුද්ද වැඩිකාලයක් ඔවුන් පීඩා විදිනවා. ඒත් දැන් බංගලාදේශය ඉන්නේ සීක්‍ර සංවර්ධන ගමනක. ඒක ලෝකෙට නයවෙලා රටේ සම්පත් විකුණලා කරන සංවර්ධනයක් නෙවෙයි. දෙදහස් විසිහයේ සංවර්ධිත රටක් කරා යන ඉලක්කය බංගලාදේශයට තියෙනවා. අපි එපා කියල ප්‍රතික්‍ෂයප කරපු සැහැල්ලු දුම්ප්‍රිය ව්‍යාපෘතිය ජපානය බංගලාදේශයේ දකා අගනූරට ලබා දුන්නා. ඊ ඒ අගමැති ශෙක් හසිනා මහත්මියය මේ්‍යපෘතිය ජනතාවට බා රදුන්නා ොල බිියන තුනයිදශම තුනක වියදමෙන් සයට හැත්තෑ පහක් ආවරණය කරගත්තේ ජපානේදුන් සහන්නනායකින්. ආපසු ගෙවීමට සහන කාලයක් ලැබෙන මේ නයිමුදරට ජපානය අයකරන පොලිය සියයට බින්දුුවයි දශම බින්දුුවයි එකක්. දකා අගනුවර උත්තර නකරේ සිට අගර් ගාවුන්ටක්වා කලෝමිට්‍ර දොළහක දුරක් මිනිත්තු දහැකින් ගමන් කිරීමට මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් අවස්ථාව උදාවීතිබෙනවා. ව්‍යාපෘතියේ දෙවන අධීරයටතේ දෙදහස් තිහ වර්ෂය අවසන් වන විට තවත් දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට නිය මිතයි. අපි මොකද කළේ. ජපානය මේ ව්‍යාපෘතිය අපිට දෙන්න යෝජනා කලා. ඒ සඳහා අශ්‍ය මූලික කටයුතු සියල්ල සූදානම් කර තිබියදී බලට පත් වූ ගෝටාබේ රාජපක්ෂ නාධීපතිවරයාගේ ලේකම්වරයාගේ එක් ලිපියකින් ය අත්තටවීමට නියෝග කලා. ියයට බිින්දුවයි දශම එකක සහන්න පොලියකට ආපසු ගිවීම සඳහා වසර දොළහක වෙරාම කාලයක් හා. වසර හතලිහක ණයකිවීම් කාලයක් ද ජපානය අපට ලබාදී තිබුණා. හදිස්යේ ව්‍යාපෘතිය නවතාදැමීම නිසා රුපියල් මිලියන පන්දහස් නමසය හැත්තෑ අටක් කිසිමත් තේරුමක් නැතිව අපේ රටට අහිමි වුණා. ව්‍යාපෘතියේ උපදේශන සමාගම ඉල්ලා සිටින රුපියාල් මලියන? අන්දහස් එකසිේ හැට නමේ එක මුදලත් ගෙවාදමීමට සිදු ඕහොත් ඒ පාඩුවත් අවසානයේ අපට දරන්න සිදු වනවා අපිට පුළුවන් වුණා වසර තුනක්වැනි කෙටි කලක් ඇතුළත. සංකල්ප පට්‍රිකාවක සිට ඉදිකිරීම දක්වා මේ ව්‍යාපෘතියගේ. ඇතරම අර දින පනස් දෙකේ කුමන්ත්‍රණය නොවන දස් දහට වර්ශය ඉකිරීම් කයුතු අපට වහා ආරම්භ කරන්න පුළුවන්ක තිබුණ ඒල්ල ලබාගන අපේ වැඩ කටයුත්තේ ඉදිකිරීීම කටයුතු ආරම්භ ක. අන්නේ ව්‍යාපෘතිය ඉතාම මුද්ද විදිහට කටයුතු කරපු නිලධාරයෙන් කහිපදනෙක් උගත්තුවයි කෙන කකිපෙක් ගොට රජ පක්ෂ ජතිපතවරයට උපදස්තල එකනැත්වේ පිස් තිබන කතාවක් ඒ කතාව තමයි. අර අධිවේගී මාර්ග ඉදිකිරීමට නැවතවතාවක් රජය යුම් කරවී. මෙහිමිලගණන්. ො බිියන දෙ එකකයි දෙසම දෙකේ න එකයිදසම අට දක්වා අඩු කරන්න අපට හැකියාව ලැබු. කෙසේ නමුත් මේවා නතර කිරීමෙන් කළේ සාහසික පරාදය ඇතැම ඇගේ න මේ දැන් ක්‍රියත්ම කර පුලුවන්ගේ මෙ ඇතරම ැන්නම් මේ පවතින ංකොල රට ඇතුවෙන ක්‍රියත්ම කිරීම හැකියාවක් ලැබෙන නෑ ඇත්තට ගත්ත වැඩ සයිබ අවකාශය කලබන වුවත් සලකල නිවර්යු චනලය අදම සබස්්‍රයි් කරන්න නිර් Hanනතාබ <laughs> සමක